රජයට එක් වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට චාල්ස් ඥානකෝන් නැමැති එල්.ටී.ටී.ඊ. හිතවාදී ව්‍යාපාරිකයා දුරකථන ඇමතුම් ලබා දී රජයෙන් ඉවත් වූ හොත් මුදල් ලබා දෙන බවට සඳහන් කර ඇත. මන්ත්‍රීවරුන් 20 දෙනෙකු රජයෙන් ඉවත් වූ හොත් එක් අයෙකුට රුපියල් කෝටි 11 බැගින් මෙසේ ලබා දීමට හෙතෙම පොරොන්දු වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. උත්සවයේ පරාජයාරී කුමාර රජේ විසින් ගෙනල් ලබන සියලු ක්‍රියාමාර්ගයන් වළක්වමින් රජේ පෙරලා දැමීමේ අරමුණ ඉතා සියුම් ලෙස සකස් වෙන විහිදුන කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මකින් පවතින බවට වැදගත් සාක්ෂි අපේද ලැබී තිබෙනවා. ලැබුණු තොරතුරු අනුව පැහැදිලි වන්නේ එම කටයුතු ඉතා උපයිශීල වී දාංශයන් ඔස්සේ කියන්න ලැබෙමින් තිබෙන බවයි. එම කුමන්ත්‍රණයේ වැදගත් පාර්ශ්වකරු වශයෙන් කටයුතු කරන්නේ අන් කවුරු නොව මුළු රටම හොඳින් අස ඇති ව්‍යාපාරික වන චාල් ඥානකෝන් ඇමතියයි. දේශද්‍රෝහි බලවේග හා එක්ව ජීවත්වන තියෙන කුමන්ත්‍රණයේ ඔහුගේ කාර්යභාරය ඇත්තේ විශාල මුදල් ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ලබා දී ඉතාමත්ම තීරාත්මක අවස්ථාවේදී රජයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්ත්‍රීවරුන් පැනවීමයි. අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු එලෙස රජයට එළියවන මන්ත්‍රීකට 2012 මිලියන විනාඩි ප්‍රතිමින් කියනා නම් රුපියල් මිලියන ලබා දීමට හැකියාව පළකොට තිබෙනවා. රජයේ විනාශ කිරීමේ මන්ත්‍රී බරපතල මෙන් තේරුම් ගත හැකි චාල් ඥානකෝන් නැමැති මේ ව්‍යාපාරිකා සම්බන්ධයෙන් අමිතියෙන් සඳහන් කළුවත් නැහැ. මෙරට කටයුතු වල ක්‍රීඩිමත් විදේශ අමාත්‍යවරයෙකු ලක්ෂ්මන් කදිරික මහතා මාගේ ගාධිනේට යම් සම්බන්ධතාවයක් ඇතැයි යන සැකේ පිට ඔහු කලක් අත්ගන්ටොන් කියන සිටියා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සමග ඔහු පවත්වාගෙන ළම වෘත්ති සම්බන්ධයේ රහසක් නොවේ. කදිරිකාර මහතා විදේශ අමාත්‍යවරයෙකු කටයුතු කරන තාක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ විසින් කිසිදු හානියක් නොකරන්නේ මැද ඔහුට හේතු ගන්නවා. කදිරිකාර මහතාගේ ගාධිනේට මගේ ප්‍රයෝජනේ යන්න චාල්ස් ඥානකෝන් විරුද්ධව යන චාදරය. මෙම ව්‍යාර්ගය විසින් මෙම ව්‍යාකාරකයා විසින් ජාත්‍යන්තර රජයේ පෙරලා දැමීමේ කොමන්ත්‍රණය සම්බන්ධයෙන් මාවේ තොරතුරු ලැබුණේ අප නියෝජනය කරන කණ්ඩායමේ කීප දෙනෙකුගෙනි. ඥානකෝන් ඥානිසන් හොයන්ට ගෙනලා දීමේ යෝජනාව පිළිගැනීම යුතුව ප්‍රතිචාරකමින් කණ්ඩායමේ නායක වශයෙන් මාවේද පොත පසු අදලා අප කණ්ඩායම ආයතන මණ්ඩලයට මුදල් පසුබිම් කර රටක් ජාතියක් වාදින සූදානම් වෙච්ච මාය මේ ගරු සභාවට ප්‍රකාශයේ මාතු වාකීමේ වස ගන්නා කිසේ රට මුහුණ පාසින බීතුරු ත්‍ත්වවාදී පරාජය කිරීමේදීමද යම්තම්මින් අපේක්ෂාවක් ඇති නොවන මොහොතක යමකකින් එහෙට එරෙහිව කටයුතු කරන උන් මහා පාවාදීමක් කළ දාපල සුජරයෙන් වශයෙන් ඉතිහාසයේ කඩුවට ලියුනොයිද පැහැදිලි සහතිකයක් සහිතව අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට චාර්ස් ඥානකෝන් මහත්මයා කතා කරලා විදේශයේ ඉඳලා ඔවුත් එක්ක ඔහු අඳුරන කට්ටිය නිකන් කට්ටිය නෙවෙයි ආශ්‍රය කරලා තියුණ කට්ටිය ඒ චාර්ස් ඥානකෝන් මැතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා. ඒ තමයි ආණ්ඩුව පෙරලන්න අපි තීන්දුව කළා ඉවරයි. අපි ආණ්ඩුව පෙරලනවා ඉදිරි කාලයේදී ඒක මංගල සමරීර මහත්මයා රනිල්ලා ඔක්කොම එකහුව වෙලා එක කරනවා. ඒ සඳහා ඒක ඔක්කොම ලෑස්ති කරාම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මයාත් ලංකාවට එනවා. ඒ නිසා අපිට තව කුරුසක් ගන්න ඕනේ. අපි 20 දෙනෙක්ට අපි මුදල් වියදම් කරන්න ලෑස්ති. ඒ සඳහා ඩොලර් මිලියන 20ක් ඔවුන් ලෑස්ති කළා කියනවා. එතකොට මේක තමයි මහින්ද මංගල සමරීරත් කියන කතාව. මේ චාල්ස් ඥානකෝන් මහත්මයා මේ පළවෙනි වරණ වෙයි මෙවැනි දෙයකට මැදිහත් වුණේ. 2005 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා වත්පත් සාකච්ඡාවක් අමතලා ශ්‍රීපති සූර්යාරච්චි මහත්මයා කියනවා මේ චාල්ස් ඥානකෝන්ව රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේදී 1999 ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා හම්බුණා. මේ ශ්‍රීපති සූර්යාරච්චි කියන්නේ මම නෙවෙයි කියලා එතුමා කියනවා. මේ කදිරගාමර ඝාතනය එල්.ටී.ටී. යු.එන්.පි. කුමන්ත්‍රණයක්. ඒක තමයි හෙඩ්ලයින් එකේ දාපත්තරවල හැමතැනකම. එතකොට මේ ප්‍රකාශයේ ඊයේ කිව්වාම කවුද මේකට කලබලයටපත් උනේ? DNA එකද? නෑ. UNP එක. කා වෙනුවෙන්ද? චාල්ස් ඥානකෝන් වෙනුවෙන්.